యాలో ఉపుల్ శాంత సన్నస్కల సమగ రాత్రి 7:00 వినాడి 1:00 వేళావ హెమ ఆరంభයක් కెలవరమ అవసానයක් తీయనో ఎవగేమై హెమ అవసానයක් ములమ ఆరంభයක් తీయనో హమూనత్ వెన్ వెన్న సిద్ధ వెనమ వెన్వీమ కియన్నెత్ యలి నవత హము వేమక ఆరంభයක් హీన హిందిన యాలో పటం గన్న అవసర దెన్న అపి అవసానే గన నేమే మే ఆరంభే గన కథా కరన్నే మొకద హీన హిందిన యాలో పటం గత్త నిసామ ఒబే లెంగత హిత్ దయాబర హిత్ అపిట ఆమంత్రణే కరనో ఏ హమ హితకట ఆరాధనా కరన్నే హీన హిందిన యాలో తెక్క రాత్రే 9 వెనకమ్ కాలే గత కరన్నే కియలా శుభ సంధ్యావక్ శుభ సంధ్యావక్ వాసన హీన కేన వచనిత్ తెక్క మొకక్దో మమ లివు కియు దేవల్ ఎక్క సంబంధ్యక్ తీని హిందా මේ ඔබ හීනයක් වගේ කියලා පටන් ගන්නකොටම මට මාවත් මාලියු දේවලුත් මතක් වෙන එක වළක්වන්නට බෑ. සමහර වෙලාවට මේ වැඩසටහනට නම් වැටෙන්නේ නැත්තිත් හීන හිඳින්න එන්න කියලා. ඒ ආත්මය ඇතුලේ මොකද්ද කැකෑරෙන පිරුන් නැති හීනයක් බලාපොරොත්තු වෙන හීනයක් පිළිබඳව යටිහිතේ තියෙන නොවිසඳුණු ගැටලුවක් නිසා වෙන්නත් පුළුවන්. ඇත්තටම වෙන්වීමත් එක්වීමත් හැර ලෝකේ තවත් දෙයක් නැද්ද කියලා හැවොත් එහෙම ටිකක් සරල වුණාට ප්‍රකාශය ගැඹුරින් හිතන්න වෙනවා. මීට කලිමුත් කිව්වා වගේ ලෝකේ තියෙන්නේ යාම් ඊම් පමණයි. එකතු වෙනවා වෙන් වෙනවා. සියලුම ප්‍රේම කතාවල තියෙන්නේ එකතු වීම සහ වෙන්වීම. බොහෝ ගීතවලත් තියෙන්නේ එකතු වීමක් සහ වෙන්වීමක්. නවකතා, කෙටි කතා, සාහිත්‍ය මොනවා ගත්තත් තියෙන්නේ එකතු වීමක් හා වෙන්වීමක්. එකතු වීම සමහර ලාවට සතුටක් ගෙනත් දෙනවා වගේම වෙන්වීම බොහෝ වෙලාවට දුකක් ගෙනත් දෙනවා. හැබැයි ජීවිතවල අපි පුරුදු වෙලා තියෙනවා දුක වුණත් සමහර ලාවට සතුට විදිහට අත්විඳින්න. විශේෂයෙන්ම ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන අය සමහර ලාවට දුක හිතන දේවල් වුණත් සතුටින් විඳ දරා ගන්නවා. මොකද ජීවිතය ප්‍රශ්න පත්‍රයක් නිසා කියලා. ඇත්තටම ජීවත් වෙනවා කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස කිරීම විතරක් නෙවෙයි. ආස්වාස ප්‍රස්වාස කිරීමෙන් එහාට ගිය දෙයක් තමයි. එතනදී ජීවිතේ එක්තරා ආකාරයකට ප්‍රශ්න පත්‍රයකට උත්තර දෙන එකක්. කාගේ හරි ජීවිතේ සාර්ථක වෙනවා කියලා අපි කියන්නේ ජීවිත ප්‍රශ්න පත්‍රවලට ඉතාම හොඳට ලස්සනට උත්තර ලියන්න පුළුවන් නම්. පින්වත් අහනවා පින්වතියගෙන් ඔබ එකතු වීමත් ඔබේ වෙන්වීමත් මට හීනයක් වගේ තමයි. හැබැයි ඔබ වෙන් වුණාට පස්සෙත් මට අහන්න එකම එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා. ඒ තමයි ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ? තාමත් තියෙන ආදරේත් ඔබට තිබුණු ආදරේත් පිළිබඳව ඔබ හරි වැටහීමක් තිබුණද කියන එක සම්බන්ධව වෙන් වුණාට පස්සෙත් මට ගැටලුවක් තියෙනවා. මොකද ආය අපි කවදාවත් හමු වෙන එකක් නෑ. හමු වෙන්න ආය නම් හැකි වන්නේ නෑ ඉතින්. මොකද අපි වෙන් වෙලා ඉවරයි. වෙන් වුණාට පස්සේ ඒ වෙන්වීමේ රිදුම ආපහු එකතු කරන්න ටිකක් අමාරුයි. මොකද හේතුව අපි දෙන්නා වුන්නේ අපි දෙන්නට හරිම ආදරෙන්. ඉතින් අපි දෙන්නා වුන්නේ අපි දෙන්නට හරිම ආදරෙන් නම් ඒක දන්නේ අපි දෙන්නා විතරයිනේ. ඉතින් වෙන් වෙලා කඳුළු සලසලා හිටියත් දැන් මේක උපේක්ෂාවෙන් විඳගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි නෙතඟ කඳුළු සතුට විඳිමු. අපි හැමෝටම ඇස්වලින් එන කඳුළු සතුටක් කරගන්න වෙනවා. ඒ දිනේ දැන් අදත් උදා වෙලා. මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ. ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ? මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ. ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ?
හමුවන්න ආයෙනම් හැකිවන්නේ නෑ ඉතින් හමුවන්න ආයෙනම් හැකිවන්නේ නෑ ඉතින් අපි දෙන්න උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන් මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ අපින් මෙන් වෙලා නෙත කඳුළු සලසලා අපි අපින් මෙන් වෙලා නෙත කඳුළු සලසලා ඒ නෙත අග කඳුළ සතුට විඳිමු දිනක එක් වෙලා මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ ආදරේ.